ආශික් සූදානම් දානස් විද්‍යාගාර විද්‍යාසාගර සමගින් මොහමඩ් සෛරාන් ඉනුම ආරම්භ කරන්නේ ඇලී ගොඩල් ලක්ෂා විද්‍යාලයෙන් 24 හැදෑරූ සීන් සිරුරකට නැක්කම් කියන උස ඇති ක්‍රීඩකයා වෙටක කුරුවිට ආයිබ්‍රාමණී වෙටක රාජකීය වැලිගම රොයල් ඉනුම ආරම්භ කළ මේ ජනාදර ක්‍රීඩකයා අපේ ක්‍රීඩාල මිතුරු මෙතන සබරගමු පුරවරටයි නැක්කම් කියන්නේ මේ සිටින දානුෂ්ක විද්‍යාසාගර සහායන්තයේ දැන් ලකුණු එකක් ලබාගෙන ආශික් සූදානම් අම්පාර දිස්ත්‍රික්කයේ නක්කලේපත්තු පුරවරෙන් සෑල්ලු පන්දුර දායද කළ අපූරු පාන්දේ වන්නා කයන් වසන්තර දකුණු පසින් කිරිබත් කළ ආන්තේ යලි දිව යනවා පන්දුවක් යොමු කරන්නට යෝ කලෙන් දී පන්දුව පතිත කරේ ඉදිරිපාදයේ ආරක්ෂාකාරී පාරක් කෙල්ල කරේ නොයසේ නම් ගෞරවාන්විත පන්දු පිළිගත්තා මේ සටන් කාමී ක්‍රීඩකයා විඩොප් කලාපයෙන් පන්දුව නවතා ගනිද්දී හානියක් නැහැ පිටිකරුවන්ට ලකුණු සටහනේ වෙනසක් නැහැ පික්කඩාලු මිතුරු මිතුරුනි ලකුණු තත්ත්වයේ ලකුණු එකේ පවතින වේනොස් බොලොඤ්ඤා සමග පානදර සුපර් ස්පැසන් සටන අවසන් මා තරණගයකට සමාන තරගයක් දැක බලා ගන්න පික්කඩාලු මිතුරු මිතුරුනි කිරිබත් ගලාතේ යලි දිව යනවා ආශික් පන්දුවක් යොමු කරන්න හැඩකාර පාරක් දෑවැන්ත පාරක් මා මිත්‍රා පොයින්ට් සිස්ටම් මේ කැමරා කරුවා සිටින ඒ අපූර්ව අට්ටාලේ අසලින් පන්දුව ගමන් කරේ පික්කඩාලු මිතුරු මිතුරුනි විශාල පාරක් එල්ල කෙරේ ප්‍රධාන විශ්වකාර්තුමාගේ හිස ඩියලින් පිත්තේ පූර්ණ මූණත ගෙනාවා පික්කඩාලු මිතුරු මිතුරුනි ලානා ලාන ඔෆ් කලාප අතරින් සාත්තික පාරක් संख्या මේ පාන්දු යවන ආශික්ට ඉදිරිය බො බානක වගයි මේ දකුණ ජනාදර ප්‍රතිකාරවා සාධාන කර සිටින්නේ වෑයම් කරන්නේ නිතරම යොකලෙන් දී පාන්දු පතිත කරන්නට පාන්දු වාර වැඩි කර තිබෙන නිසා ඉක්මන් කෙලී යුතුයි තරගයේ පවත්තන් දැන් පස්සරු හතරට පමණ වී තිබෙනවා දැන් සැඳෑ හිරු රැස් පාතිකඩ නවෝද්‍යා විදුවල් ක්‍රීඩා පිටියෙන් කිරිබත් කළ කඳ කඳට මදක් ඉපෙටින් ගමන් කරන ආකාරය දක්ලා වෙනවා එසේනම් ගණවන් වලාකුළු කීපයක් කිරිවත් ගල කඳු මුදුනට පැමිණ තිබෙන ආකාරයක් අපට දක්න ලැබෙන්නේ ලාකුරු තාත්තේ ලාකුරු තාත්තේ ආශික් බැට කැ පාන්දේ ආනස් දිව යනවා පාරක් කිලි කෙනවා පාන්දුව ඩිපි ස්කෝලෙක් දෙසින් නවතා ගනිද්දී පාස්වෙම ලකුණක් කරා පැති මාරු කෙර ගන්න එකතු වන 14 වල ලකුණ මේ වන විට මලිත් ප්‍රියංක නන්ද සිරිගේ පොයින්ට් සිස්ටම් පේජ් ආරා 3101 විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් එකතු වී තිබෙන අතරගේ දැක බලා ගන්නට ලකුණු තත්ත්වයේ ලකුණු 14යි වමත් දක්ුණ සුසන් යෝගය වෙනස් බොලොඤ්ඤා ආරම්භක පිටිකරුවන් යුගලයේ දානුෂ්ක විද්‍යාසාගර සමගින් මොහමඩ් සෛරාන් ක්‍රීඩා කරද්දී ආශික් යාලි සූදානම් ඈත් කෙරවිලේ සිට යාලි දිවයන ආපාන්දු යවන්නට කෙලිම ඔගේ පිටේ පිටාක්‍රේක දැවටෙන පන්දුව පසුපස කලාපෙන් ගමන් කෙරේ බලමු පැතිමාරු ලබා ගන්නවද ක්‍රීඩකිනිය අය අප දැනුවත් කළ යුතුයි එක ලකුණ ඔබ ලබා ගන්නවාද එක ලකුණ ලබා ගන්නා වග සඳහන් කරනවා ඒකතු වන්නේ 15 වන ලකුණ මා මිත්‍යා අජිත් විටක අපහස්තාවයකට පත් වෙනවා මේ ක්‍රීඩකයන්ගේ පැතිමාරු පිළිබඳව ඒ ගැටළු අප විසඳා ගත යුතුයි ලකුණු සංඛ්‍යාව ලකුණු 15යි මේ දානුස්ක සම්පත් එකවරම අපදෙස බලාගෙන කතා කරේ ලකුණු ලබා නොගත් වගටයි දැන් ලකුණු තත්ත්වයේ ලකුණු 15 දක්වා වැඩි කෙරේ ගතා දානුස් විද්‍යාසාගර යලි තාන්තේ ලබා ගත්තේ පිකඩාලු මිතුරු මිතුරුනි ඒ වගේම
පාතිකඩ රේන්ජර්ස් ලෙජන්ඩ් සට්ටාලය තුළ ඊයේ දිනේදී ඒ අපූර්ව මිත්‍රයන් සිය කාලය ගෙවා දැමුවා. අද ඔවුන්ගේ අට්ටාලය මේ තරඟ නරඹන ප්‍රේක්ෂකයන් ආක්‍රමණය කර තිබෙන ආකාරයක් දක්න ලැබෙන්නේ. ක්‍රීඩා පිටේ සෑම ඉඩ තිබෙන තැනකම ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරි තිබෙන ආකාරයක් දක්න ලැබෙනවා. කලකට පසුවයි පැල්මඩුල්ල පාතිකඩ පුරවෙඩ මේ ලක්ෂ ගණනින් මුදල් පිරිනමන ප්‍රේක්ෂකයන්ට පවා මුදල් ලබා දෙන මේ අපූර්ව තරග මාලාවක් ඇඳවාගෙන ආවේ කොරියානු මිත්‍රයන්ට පාතිකඩ රේන්ජර්ස් තරග සංවිධායකවරුන්ට ආදරයෙන් මේ ස්තුතිවන්ත වෙනවා. මේ අපූර්ව තරග මාලාව සංවිධානය කිරීම පිළිබඳව විශාල පාරක් කැඩකර පාරක් උඩුගුණේ තවමත් පන්දුව රැකේ ගත්තා සරත් මදුෂ්ක. සාර්ථක ගණේ පන්දුවක් නොයිසේ නම් තියුණු දෑශ යොමු කරමින් රැක ගත්තා උඩ පන්දුව පික්‍රාලි මිතුර මිතුරුණේ. ලකුඩු 15ක් තිබෙදී දානුෂ්ක විද්‍යා සාගර ක්‍රීඩා පිටේ නිවද්දද්දී මේ කඩුවෙල පුරවරයෙන් සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වුණ බොමිරිය මධ්‍යම විද්‍යාලයෙන් සිප්ස් අතර ඈදෑරුව තිලින සමර්තුංග සටන්කාමි දකුණත් බල සම්පන්න ප්‍රතිකරුවා ක්‍රීඩා පිටිට අවතීර්ණ වන්නේ පිකඩාලි මිතුර මිතුරුණි. ඒ අනුව දැන් මොහමඩ් සෛරාන්ට එක්කාසු වෙනවා. කණ්ඩායම් නායකයාගේ දෙවුර මත විශාල වගකීමක් තිබෙනවාට කිසිම සැකයක් නැහැ පිකඩාලි මිතුර මිතුරුණි. මේ තරගෙන් ඔබට ගමන් කළොත් නිසක රුපියල් 50,000ක් සමගින් මේ දැවැන්ත කුසලානය රැගෙන යාමේ අවකාශය තිබෙනවා. මේ වන විට කෙමෙන් කෙමෙන් 3,300කට වැඩි පිරිසක් මේ තරග මාලාව නරඹද්දීම ආරාධනා කරනවා. මාගේ මිත්‍රයාණෙනි, ඔබ මේ තරග මාලාව ඔබගේ පේජේ හරහා ෂෙයාර් කරන ලෙසයි මා මතක් කර සිටියේ. රැකගත්තා නම් මේ තරගයේ අතෑර දැමුවේ තරංගයේද තිලන සමර්තුංගගේ උඩ පාන්දුවද යන්න ප්‍රශ්නාර්ථයක් ඉදිරි කරනවා අපේ කඩාලි මිතුරු මිතුරුනේ. රැකේ ගත්තා නම් තනිය අතේ වැදුන පන්දුව ඔව් අසලම බිම පතී තුනේ. තමා තමාටම සිය අප්‍රසාදය පළ කරගත් දානුෂ්ක සම්පත් තමා අධික එකට එකතු කර ගනිමින් තිලින සමර්තුංග වැනි ක්‍රීඩකයෙක් ලබා දෙන අවස්ථාව ඒ යලි උපතක් සිදු කරන ලැබුවේ මේ දකුණාත් කස්සිකරුවාට අපේ කඩාලි මිතුරු මිතුරුනේ. ජනාදර සාර්ථක පන්දු සංකලනයක් සහිත තරමක් උසැති පන්දු යවන්න. සාර්ථක පන්දුවක් මොහොමඩ් සෛරාන්ගේ පාදේ පන්දුව දැවටින්නේ පිකඩාලි මිතුරු මිතුරුනි. මේ වන විට කෙමෙන් කෙමෙන් ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව 4000 දක්වා වැඩි වෙන ආකාරයක් දක්න ලැබෙන්නේ 3600 ඉක්මවමින් තිබෙන ආකාරයක් මා මිත්‍රයා මට සදහන් කළ සිටියේ. දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 16මයි රැඳී පවතින්නේ. සාර්ථක පන්දුවක් මොහොමඩ් සෛරාන් අඩි 2-3ක් ඉදිරියට පැමිණවා සීමා රේඛාවේ නවකාශයක් නැහැ. ඔහුගේ පාදේ පන්දුව දැවටෙන්නේ මේ තරග මාලාවේ මා දකින සුවිශේෂී පන්දු සංකලනයක් සහිත විශිෂ්ටතම පන්දුවාරයක් ගෙවා දමමින් සිටින්නේ මේ පන්දු යවන්නා අශානෙදා සැල් පන්දු තරග මාලාවේ ඉන්දියාවේදීත් මෙවැනි වික්‍රමයන් සිදු කළ පන්දු යවන්නේ පෙක්ලාල මිතුරු මිතුරුනි. එක් පන්දුවට එක ලකුඩක් තිබියදී සාර්ථක කඩුළු මුවක් කිරීමේ වර්ධකඩ ගොදුරු කරගත්තා මේ පන්දු යවන අතරම් සාර්ථක ගණේ පන්දුවාරයක් යොමු කරන ක්‍රීඩකයෙක් ලෙසයි මා දකින්නේ. එවර පාරක් එල්ල කරා මොහොමඩ් සෛරාන් උඩුගුණේ පන්දුව. ඒ අනුව සාර්ථක ගණේ පාරක් එල්ල කර දැමුවේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 22 දක්වා වැඩි වෙනවා. ඩීපෙක් ස්ටා කව ක්‍රීඩකයා තරමක් බලා සිටී. තමාට ඉස්සර ඉයලින් ගමන් කළ පන්දුව ඒ ලකුණු 6ක් ලෙසයි විනිශ්චයකාරතුමා සදහන් කර සිටියේ. මමිත්‍රා ලකුණු සටහන් කරවා අජිත් සඳහන් කරන්නේ පන්දු වාරයේ තුල අසානේල් කල්වාලා චිලකුණු 7කට
එක විකට්ටුවක් විඳලා ගත්ත වගයි. ඒ වගේම තරග සන්නිධායකයන් ඔබ කඩිසර වියතු වගත් මතක් කර සිටිනවා. යමක් නිසාදවත් නොව පන්දු වාර හතරක පන්දු වාරයක් ක්‍රියාත්මක කරන්නේ. පාතිකඩේ රේන්ජර්ස් ක්‍රීඩා සමාජයේ 25 වන වටත් අභිමානී සානිධානිකව ලබන දීපයාත ප්‍රථම දිනේ කොට්ටාස ක්‍රමයට පැවැත්වෙන තරගය අද දිනේ දීපයාත කාණ්ඩයේ තරඟ පවත්වද්දී වැලිමලුව සීසී ක්‍රීඩකයන් පැල්මඩුල්ල මැතිවර්ණ බල ප්‍රදේශ තුල තරඟ මාලාව තුල අවසන් මහා තරඟයකට සියාසුන වෙන් කරගත් අපි ක්‍රීඩාලි මිතුරු මිතුරුනි ඔවුන් දැන් මේ ක්‍රීඩා පීඩියට පැමිණෙමින් තිබෙන වගයි සඳහන් කරේ මේ තරඟ සානිදායක බවතුන්. ඒ දිනේ නිසක රුපියල් 50,000ක වාණිජ්‍යමය වටිනාකමක් සහිත කුසලාණයකට උන් පැමිණියා. දැන් හාමිඩ් කැඳවා ගන්නවා පන්දු වාරිය මුකරට. තරමක් දිගු පීවාරුවක් සහිත ගයාන් වසන්ත විරිෂිකාර්තුමාට වන් පසින් අන්තිය සම්ට්වාන් කරගෙන. තිලින සමර්තුංගට එරෙයිව. දැන් අප වෙතින් දිව යනවා පන්දුවක් යමු කරන්නට. අරවා අපාරක් එල්ල කරනවා. අය ලකුණු එකක් ලැබෙන කලාපයේද ලකුණු අයක් ලැබෙන කලාපයේද ප්‍රධාන ශිකාර්තුමනි එක ලකුණක් ලැබෙන කලාපෙට යොමු වන පන්දුවක් ලෙසයි සඳහන් කරේ. ලකුණු පුර ලකුණු 23 දක්වා වැඩි වුණා. පාතිකඩ නවෝද්‍යා විදුවල් ක්‍රීඩා පෙටියේ පීටී මානුව ලෝන් ලෙක් සිට ඩීප් බැක්වර්ඩ් පොයින්ට් කලාපයේ ලකුණකට සීමා කර තිබෙනවා අපි ක්‍රීඩාලි මිතුරු මිතුරුනි. ඒ වගේම ලෝන් ඕන් ලෝන් ඕප් කලාපයේ අතරමක බෑවුමක් තිබෙන නිසා ඒ කලාපයේ තියම් කිසි ලකුණු ලබා දීමේදී නීතිය ක්‍රියාත්මක කරන වගේ තරග සන්නිධායකයන් මතක් කර සිටියා. මෙන්න මේ මොහමඩ් සයිරාන් වැනි ක්‍රීඩකයෙකුට මෙවැනි පන්දුවක් යොමු කරනවා නම් දෙවරක් නොව සියවතාවක් කල්පනා කළ යුතුයි. පිකඩාලි මිතුරු මිතුරුනි මේ ක්‍රීඩා පිටේ ලෝන් ඕන් දෙසින් දකින විශාලතම පාරෙල්ල කර දැමුවා මේ ජව සම්පන්න ෂටන්කාමී දකුණ අපිටිකාරවා. ලකුණු පුර ලකුණු 29 දක්වා වැඩි කරගත් අපේ ක්‍රීඩාලි මිතුරු මිතුරුනි. දැන් ලකුණු තත්ත්වයේ ලකුණු 29යි. ක්‍රීඩකයනි ඔබ ඉක්මන් කළ යුතුයි. යලාස් කුසේ තරම් සුන්දර බවක් නොවේ මට නම් දක්න ලැබෙන්නේ. පාරක් එලකනවා සමීර සදරුවන් අඩියක් පමණ ගුවනට එළඹෙමින් මේ තමාට හිරියර කෙල පිටිකරුවා මොහමඩ් ශ්‍රයිරාන්ගේ විකට්ටුව දවා ගත්තා. මේ පාන්දියවන් ආහමීඩ් තියුණු තීරණාත්මක වැදගත්ම විකට්ටුව දවා ගනිද්දී දැන් සුළඟේ වේගයත් වැඩි කර තිබෙන ආකාරයක් අපට දක්න ලැබෙන්නේ. නොසේනම් මේ පාතකඩ නවෝදයා ක්‍රීඩා පිටේ තිබෙන අට්ටාලේ තකරම් සුළඟට ගමන් කරන්න දෙබෙනවා. තරඟ නරඹන්නේ ප්‍රේක්ෂකෙනි ඔබේ ආරක්ෂාව අප වග බලා ගත යුතුයි. ඔබගේ ආරක්ෂාව පිළිබඳව හැකි ඉක්මනින් තරඟය ආරම්භ කරන්න. දැන්නම් දැඩි අවුවක් නොමැති නිසා මේ ටකරන් අයිවත් කර ගන්නා ලෙසයි සඳහන් කර සිටින. එසේනම් මේ දැන් හිරුරැස් මේ ක්‍රීඩා පිටියේ ඉක්ම ගොස් තිබෙන නිසා සැඳෑ ආලෝක තත්ත්වයක් දැන් ක්‍රීඩා පිටියේ දක් ලැබෙයි. හැඩකාර පාරක් නිශාන්ත වීරකෝන් පැමිණි විගසම ලෙජන්ඩ් අට්ටාලේට. නොයසේනම් රේජ මේ මෙම පාර ඊයේ දිනේ එල්ල කරා නම් නිශාන්ත වීරකෝන් ඔබට රුපියල් 5,000ක් හිමි වෙනවා. අද ප්‍රියන්ත හෙට්ටියාවත මාත්මා ඒ අට්ටාලෙන් ඉක්ම ගොස් තිබෙන නිසා රුපියල් 5,000ක මුදල් ලබා දෙන්නේ නැහැ. දැන් ලකුණු තත්ත්වයේ ලකුණු 35 දක්වා වැඩි කෙරෙගෙන තිබෙන්නේ. ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කෙරෙන පැල්මඩුල්ල ප්‍රදේශයේ අතිවිශාල ජනතාවක් දැන් පාතිකඩ රේන්ජර්ස් ක්‍රීඩා පිටිය ආක්‍රමණය කරාම ආරයි පෙක්ඩාලි මෙතුළු මෙතුළු තරගන අරබන්නේ. ඇඩකාර පාරක් ලොප්ට ටොප් ඩ්‍රයිව් පාරක් එල්ල කර දැමුවේ ඒ ලකුණු අයක් හිමි කර ගැනීමක් ලෙසයි විනිශ්චකාර්තුමන් සඳහන් කර සිටේ. ලකුණු තත්ත්වය ලකුණු 41යි. මේ තරග සන්නිධායක බවතා මේ අපූරු ක්‍රීඩකයා මෝසිත මදුසාන් සඳහන් කරන්නේ කිරිබත්ගල කඳු වැටි උඩ තිබෙන මේ කළුවන් වලාකුළු එතරම් සුබදායක නොවන වගයි ඇකි ඉක්මනින් තරඟය ක්‍රියාත්මක කළ යුතු වගයි මේ ප්‍රදේශවාසීන් සඳහන් කර සිටින්නේ. ඔබට මට වඩා අත්දැකීම් තිබෙනවා මේ ප්‍රදේශවාසීන්ට මේ වර්ෂා පතනය පිළිබඳව. ඒ
එනිසා අප සඳහන් කර සිටින්නේ එවැන්නක් අද දිනේ සිදු නොවේවා කියා මේ සුවාසා ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ප්‍රේක්ෂකයන්ගේ එකම බලාපොරොත්තුව වී තිබෙන්නේ පිකරාල මිතුරු මිතුරුනේ. එවර නිදැල්ල යාමට ඉඩ ඇරියා ගයන් වසන්ත විනිශ්චිකාර්තුමාන් දිවා ආහාරයෙන් අනතුරුව සිය ව්‍යායාමවල නිරත වන ආකාරයක් අපට දක්න ලැබෙන්නේ. නොවේසේ නම් වැඩින සුළු ව්‍යායාම් වැඩි වී තිබෙනවා මේ ගයන් වසන්ත විනිශ්චිකාර්තුමාන්ට. භද්‍ර යෞවනය ගෙවා දමමින් දැන් මැදිවියට පැමිණෙන මේ අපූර්ව විනිශ්චිකාර භවතා පිළිබඳවයි මා මතක් කර සිටියේ. ලකුණු සංඛ්‍යාව ලකුණු 42යි. නිශාන්ත වීරකෝන්ගේ ඉරණම විසඳන පාන්දුවද යොමු කරේ හාමිඩ්. ඔව් එසේ සිදු කරගත්තා පික්කඩාලි මිතුරු මිතුරුනි. මිඩොප් කලාපයට පැමිණි පන්දුව පාන්දු යවනා රැක ගනිද්දී තමන්ට ඉරියර කළ නිශාන්ත වීරකෝන් ක්‍රීඩා පිටින් ඉවත් කර දැමුවේ. එනිසා ක්‍රීඩකිනි කඩයම් දෙකටයි මතක් කරන්නේ ඔබේ කඩිසර බව මේ අපූරු තරග මාලාවේ සංවිධායක බවතුන්ට මහත් අශ්වාසිල්ලක් වනවාට කිසිම සැකයක් නැහැ. ඒ අනුව සරත් මදුෂ්ක කැඳවා ගන්නවා. ඒ අනුව මොරටුව පුරවරයෙන් මේ සෑල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවට දායාද කළ මේ සීන් සිරුරකට නැක්කම් කියන තරග දස දස් ගණනක් ක්‍රීඩා කර තිබෙන සරත් මදුෂ්ක පැමිණෙන්නේ පිකඩාලි මිතුරු මිතුරුනේ. පන්දු වාර 3යි ලකුණු 42යි. තිලින සමර්තුංගට එරෙහිව සූදානම් පාන්දු යොමු කරන්නට සඳ කාලය තුල තරමක් සුළඟේ වේගයේ වැඩි වී තිබෙන ආකාරයක් දක් ලැබෙන මෙවට ගස් කොළන් දෙස බලන විට මේ තුර්ලතා එහෙට මෙහෙට පැද්දෙන ආකාරයේ වැඩි වී තිබෙන අපේ කඩාලි තරඟ නරඹන්නේ මිතුරු මිතුරුනේ. පුල්ටෝස් පන්දුවක් එඩකාර ලකුණු ආයක් ලානාප් කලාපය ආක්‍රමණය කරමින් ඒ අනුව මේ සටන් කාමී දකුණත් කස්සකරුවා තිලින සමර්තුංග විරාට් කෝලි පැතුම් නිසංක වැනි ක්‍රීඩකයන් එබිඩි විලියස් වැනි ක්‍රීඩකයන් භාවිතා කරන අංක 18 ජෙස්සිය පැලඳයි ක්‍රීඩා කරන්නේ. ලකුණු තත්ත්වයේ ලකුණු 48 දක්වා වැඩිවද්දී හැකි ඉක්මනින් තරඟය ආරම්භ කරන්න. මේ තරඟය අවසන් වුවාම වැලිමලුව කණ්ඩායම කාසි වාසිරඟා බැලිය යුතුයි. තිලෙන සමර්තුංග ආයේ පාරවල් තුනක් එල්ල කළොත් කොරියානු දේශයේ සදිස රුපියල් 1000ක් ඔබට පිරිනමන්නට බලාපොරොත්තු වෙනවා. තිලෙන සමර්තුංග ඔබට තිබෙනවා අවස්ථාවක්. මෙන්න දවන්ත පාරක් ඇඩකාර ලකුණු අයක් තවමත් උඩු ගෝනේ පන්දුව. පොයින්ට් සිස්ටම් කැමරා කරුවාගේ වේදිකා අට්ටාලයට අද තරමක් පන්දු පතිත වන ආකාරයේ වැඩි වී තිබෙන්නේ පික්ලාල මෙතුරු මෙතුරුනේ. ලකුණු තත්ත්වයේ ලකුණු 54 දක්වා වැඩිවද්දී දැන් 4000 ඉක්මනවා පික්ඩාලි මිතුරු මිතුරුනේ. එදා විනිල් මැණික් තරඟ මාලාව තුළ 6000ක් ඉක්මෝවින් පොයින්ට් සිස්ටම් පේජේ භාවිතා කරද්දී දැන් 4000 ප්‍රේක්ෂකයන් 4000ක් එක්වා සුවිතිමන බෙහෙන්ම ස්තුති. මෙනිවාඩු සතියන්තේ මේ අපූර්ව තරඟ මාලා දැක බලා ගන්නට එකාසු වන ලෝකයේ ඕනෑම තැනක සිටින ආදරණීය ප්‍රේක්ෂකයනි ඔබට හදවතින් මා ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලාංකේය සෑල්ලු පන්දු වර්ණවත් කරන්නට ඔබ ලබා දෙනා වූ සහයෝගය පිළිබඳවයි මා මතක් කර සිටියේ. ලකුණු 54ක් තිබෙදී රුපියල් 1000 මුදල ලබා ගැනීමේ අවකාශය ගිලී ගියා. මේසින සරත් මදුෂ්ක පායින දෙසින් යෝක ලෙන්තේ ආක්‍රමණය කළ පන්දුවක් යොමු කෙරේ. තිලින සමර්තුංග මේ ක්‍රීඩා කරන්නේ අවසාන පන්දු 3යි ඉතිරිව තිබෙන්නේ පික්ඩාලි මිතුරු මිතුරුනේ. ලකුණු 65 ඉලක්කයක් ලබා ගතොත් මේ කඩුල්ල පිටපස් සිටින දනුෂ්ක සම්පත් සමීර සදරුවන්ට වැඩි වගකීමක් කළ යුතුයි. පානදුර සුපර් පැසන් ක්‍රීඩකයන් මේ තරඟේ ජයග්‍රහණයක් කරලා රැගෙන යන්නට නම් යාලදී වෙනවා සරත් මදුෂ්ක. පාරක් ඉල්ල කරනවා ඊතරම් සාර්ථක නැහැ තිලින සමර්තුංග. ලකුණක් ලබා ගැනීමට වැඩි කැමමක් නැහැ. මහන් රාජපක්ෂ විමසා සිටින්නේ මේ මේ සටන්කාමී ක්‍රීඩකයාට කුමක්ද සිදු වුනේ කියා විමසා සිටියේ මේ අපූරු පන්දු වාරය තුල.
මාන් රාජපක්ෂ මීට පෙර මුණ දුන් පන්දු පාටම ආයේ පාර පාක් එල්ල කරමින් සිටින ක්‍රීඩකයා පික්ඩාල මිතුරු මිතුරුනි විශ්වාසයක් තිබෙනවා ඔහු තුලත් විශාල පාරවල් කීපයක් එල්ල කරන්නට එවර නිදැල්ල යාමට ඉඩ ඇරියා පයින් ඇරපියා යන පන්දුවක් ලකුණු තත්ත්වයේ ලකුණු 55 අජිත් තවත් පන්දු කීයක් ඉතිරි තිබෙනවද අනේත්‍යානුකූල පන්දු දෙකක් ඉතිරි තිබෙනේ ලකුණු තත්ත්වයේ ලකුණු 55 දක්වා වැඩි වෙනවා දැන් අති විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් තුෂ්ණිම් භූතව බලා සිටින්නේ කුමකින් කුමක් සිදු වේවිද කියා සාර්ථක පළදායි පන්දුවක් වේගය අඩාල් කරන ලද පන්දුවක් මේ ප්‍රථම පන්දු දෙක තුල බැට කෑ පන්දු යවන්න ආසරත් මදුස්ක සාර්ථක පන්දු තුනක් යොමු කර දැමුවේ දැන්නම් සරත් මදුස්ක පළදායි පන්දු කීපයක් ගෙවා දාමින් සිටින්නේ පික්කඩාලි මිතුරු මිතුරුනේ යල්දි වෙනවා පාන්දිවන්ට කිරිබත් ගලාන්තයේ සිට එවරත් නිදැල්ල යාමට ඉඩ ඇරියා තරමක් පායි නෑරපියා යන පන්දුවක් ඒකතු වන්නේ 56 වන ලකුණ සරත් මදුස්ක සීන් සිදු කර නැකම් කියන මේ දක්ෂ තුනේරියව ක්‍රීඩකයා සෝදානම් තිලින සමර්ථුන් ගහමේ තවත් පන්දුවක් යොමු කරන්නට සිවවන පන්දුවාරයේ අවසන් පන්දු කීපයක ඒවා දමන්නේ පාරක් එල්ල කරනවා ආජීමක් සිදුවන්නේ එක් ලකුණක් කරා පැතිමාරු කරගන්නවා එකතු වන්නේ 57 වන ලකුණ දුවද්දී දවා ගැනීමකට ගොදුරුවද්දී නිමා දකිනවා ලකුණු 57කට පන්දුවාර අතර සීමා කර දැම්මවා පානදුර සුපර් පැසන් පන්දු යවන්නන් ඒ අනුව එක් පන්දුවාරයකට ලකුණු 14ක් 15ක් පබඩ දලවේගයක් රඳවා ගත යුතු බීතරගී පානදුර සුපර් පැසන් කණ්ඩායමට ජයග්‍රහණයක් හිමි කරගන්නට නම් තියුණු තීරණාත්මක අවසන් මා තරගයක සියලු ගති ලක්ෂණයන් අඩංගු වන මේ අපූරු තරගයේ පානදුර සුපර් පැෂන් පිතිකරණ ඉනුම සියා හඬින් නාමන්ත්‍රණය කරන්න මේ කිඩාලුලි තරඟ නල්බානේ ප්‍රකට වීනස් බොලොඤ්ඤ ක්‍රීඩකින් සමග පානදුර සුපර් පැෂන් කණ්ඩායම් දෙක අතර දෙවන අර්ධ ආරම්භ කාණ්ඩ සූදානම් ලකුණු 58යි ජයග්‍රහණ ඉලක්කය විනස් බොලොඤ්ඤ කණ්ඩායමේ ප්‍රධානතම බරාවිය දැන් සූදානම් පළමු පන්දු ආරය ආරම්භ කාණ්ඩ හොඳ පන්දුවක් කඩුවකින්න බෝස්සෙන් ප්‍රීතියට පත් වුණා සිද්ධිය පිළිබඳව දවිගේ ක්‍රීඩකයේ ක්ලෙස්සයි නම් කරේ ප්‍රධාන විනිශ්චයකාරතුමන් එයාන වටිනා කීන කඩුල්ලක් බිඳ දමා ගන්නවා සමීර සඳරුවන් පළමු පන්දුව තුළම ක්‍රීඩාගාරයට අරවා යවන්නේ මොහමඩ් අත් අකිල් ගේ ඉතාමත් සාර්ථක පන්දු ආමේ ප්‍රී ක්‍රීඩාලෝ ලිතාරංග නල්බාන්නේ අනුව දැන් ක්‍රීඩා පිටියට සම්බන්ධ වෙනවා ආමේ තරංග මාලාවේ ප්‍රථම වතාවට පළමු පන්දු ආරේ තුල පහර දෙන්නට පැමිණෙන්නේ හිටපු වැලිගම රෝයල් දකුණත් පිටිකාව වර්තමානයේදී සුපර් පැෂන් කොඩකින් සමග සබදකම් පවත්වන මොහමඩ් සෆ්නාස් රාජකීය සිරුවකට ඉමිකාම් කියන ක්‍රීඩකයා දැන් ක්‍රීඩා පිටියට සම්බන්ධ වන්නේ ලකුණු සංඛ්‍යාව තවමත් ක්‍රියාත්මක විනාශ සූදානම් මොහමඩ් අකිල් මීළඟ පන්දු යොමු කරාන්ට ලකුණු 58යි ජයග්‍රහණ ඉලක්කය හොඳ පන්දුවක් වේගයෙන් යොමු කරන ලැබුවේ අවකාශයක් නැ පිටේ දවටා ගන්නට විනස් බොලොඤ්ඤ ක්‍රීඩකින් මේ තරඟ මාලාවේ කුසලානයක් පිළිබඳව සීනයක් දකිමින් සිරින්නේ ප්‍රේකිඩාලෝලි තරඟ නානබාන්නේ අපූරු ගානේ පන්දු දෙකක් යොමු කළ අවසන් තාමත් අපූරු පන්දු දෙකක් යොමු කළා වේ සුදානම් ඊළඟ පන්දු යොමු කරාන්ට මේ දකුණත් ප්‍රහාරාත්මක පිතිකරුවාට හොඳ පන්දුවක් තාමත් සාර්ථක පන්දුවක් යොමු කරන ලැබුවේ මෙතෙක් වෙලා මේ තරඟ මාලාවේ නිහඬව බලා සිටි ඔවමත් පන්දු යවන්න මේ අවසන් මා තරඟය තුළ රාජකීය පන්දු කීපයක් යොමු කරමින් සිටින්නේ මේ තරඟ මාලාවේ අවසන් පූර්ව තරඟේ ක්‍රියාත්මක වන්නේ ප්‍රී ක්‍රීඩාලෝලි තරඟ ඩාල්බාන්නනි මේ ජය ගන්නා කණ්ඩායම මේ තරඟ මාලාවේ අවසන් මා තරඟයට තේරිපත් වෙනවා සුදානම් මුස්ලිම් සම්භාවයකට නැකම් කියන වමත් පන්දු ආවන තවත් මුස්ලිම් සම්භාවයකට නැකම් කියන දකුණත් පිටිකරුවා ඉදිරියේ පන්දු ආකෙමු කරාන්ට හරවා පාරක් එල්ල කරනවා
ලකුණකින් පැතිමාරුව සිදු කර ගන්නවා. ඔබ දන්නවා මේ කාලවකවානුවේදී දැන් ආරම්භ වී තිබෙනවා මුස්ලිම් බත්කින්ගේ නෝම්බියල්ලිම එය සිදු කරන අතරතුරයි මේ ක්‍රීඩකින් දෙදෙනාම ක්‍රීඩා පිටියට සම්බන්ධව තරඟ කරමින් සිටින්නේ. ඔවුන් දිවා කාලයේ ආහාර ගැනීම සිදු කරන්නේ නැහැ. කෙසේ නමුත් ඔවුන් සැහැල්ලු පන්දුවේදී තාමත් අති දක්ෂයෙන් ලෙස කටයුතු කරනවා. ආහාර නොගතත් හරවා පාරක් දානුස්ක සම්පත් අවසන් පන්දුවට විශාල පහරක් එල්ල කරනු ලැබේ. ලකුණු හය සමග දැන් මුල් ලකුණු තත්ත්වයේ ලකුණු හත දක්වා වැඩි කරගෙන අවසන් ප්‍රිය ක්‍රීඩාලෝලී තරඟ නර්මාණයේ ක්‍රමක්‍රමයෙන් සිහින් පොද වර්ෂාවක් ක්‍රීඩා පිටියට පතිත වන ආකාරයක් අපට පේන්න තිබෙන්නේ. එම නිසා ඉල්ලා සිටිනවා හැකි ඉක්මනින් තරඟ නිමා කරන හැටියට. රාමණීය පාරක් දානස්ක සම්පත් අවසන් පන්දු දෙකේදී බලාපොරොත්තු ලංවා ගත්ත ආකාරයක් අපට පෙන්ඩ තිබුණේ. සුපර් පැෂන් කොඩකින්ට යානෝ දැන්මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 13 දක්වා වැඩි කරගෙන අවසන් ප්‍රිය ක්‍රීඩාලෝලී තරඟ නර්මාණෙනි පන්දු 24ක් තුළ ලකුණු 58ක ජයග්‍රහ ඉලක්කයක් පිටුපස ලාම සිරින්නේ මේ ප්‍රසිද්ධ පානදුර සුපර් පැෂන් කොඩකින්. හැකි ඉක්මනින් තරඟ අවසන් කරන හැටියට අප ඉල්ලා සිටිනවා. තවත් එක් තරඟයක් මේ තරඟ මාලාවේ පවත්වන්නට සූදානම්ව තිබෙන්නේ. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 13යි ප්‍රිය ක්‍රීඩාලෝලී තරඟ නර්මාණනි. දැන්ටමත් මේ තරඟ මාලාවේ මේ තරඟය සජීවීව 4200කට අධික ප්‍රමාණයක් නරඹමින් සිටින්නේ. අප ඉල්ලා සිටිනවා ඒ නරඹන සීල දෙනාට ඒ මිත්‍රවන් අතරේ බෙදා හරින හැටියට. සුදානම් මොහන් රාජපක්ෂ කැඳවා තිබෙන්නේ මේ පැල්මඩුල්ල ප්‍රදේශයට ඉතාමත් ආසන්නව තිබෙන ඕපනායක මැතිවරණ කොට්ටාසෙන් සහැල්ලු පාන්දු ක්‍රීඩාවට අවතීර්ණ වූ ක්‍රීඩකයා. ආස්කූලා කියලාගිලා ක්‍රීඩකින් කීප දෙනෙක්ම පැමිණෙන උඩ පාන්දුවක් බවට පත් කරගන්නට රෑගානායේදී මොහමඩ් සෆ්නාස් ක්‍රීඩා පිටින් ඉන්නවත් කර ගන්නවා. ප්‍රිය ක්‍රීඩාලෝලී තරඟ නර්මාණෙනි යනු ලකුණු 13යි කඩුලු දෙකක් මිද වැටි අවසන්. දැන් දනුස්ක සම්පත් තනි අතේ ඉනි මධ්‍යත් කරාන්ට සිදුව තිබෙන්නේ. ප්‍රිය ක්‍රීඩාලෝලී තරඟ නර්මාණෙනි නව පිතිකරුවා සරත් මදුස්ක ක්‍රීඩා පිටියට සම්බන්ධ වන්නේ ඕනෑම අවස්ථාවක විශාල පහරක් කෙල්ල කරන්න හැකි හුරුබූටි දකුණත් පිතිකාරුවා. දැන් සූදානම් පන්දු පිළිගන්නට සූදානම් මොහන් රාජපක්ෂ මීළඟ පන්දු යොමු කිරීම සඳහා හොඳ පන්දුවක් ලකුණක් ලබා ගන්නට අවකාශයක් නැහැ. තවමත් තත්ත්වය තීරණාත්මක බවට ඇරඹින් පවතින්නේ. දෙපස්සටම විවෘත තරඟයක් ඇඩියට පේන්න තිබෙනවා. අපේ ක්‍රීඩාලෝලී තරඟ නරඹන්නේ බොහෝ දිනාගේ දැස් මේ තරඟයේ දෙස යොමු තිබෙන ආකාරයක් අපට පෙනියන්නේ. මේ ශූරතාවයේ පිළිබඳව ප්‍රශ්නයක් නැගෙන තරඟයක් ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. මේ තරඟයේ ජය ගන්නා කණ්ඩායම නියත වශයෙන්ම අවසන් මහා තරඟයට තේරී පත් වෙනවා. සූදානම් මීළඟ පන්දු යවන්නට දකුණත් වේග පන්දු යවන ඕදුවිකට ආකාරයෙන් පන්දු යොමු කරන්නේ. තියුණු පන්දුවක් ඩිප් මිඩ් විකට් කලාපයේද පන්දු ඇදී යනවා. එක් ලකුණක් පමණයි ලබා ගැනීමට අවකාශය උදා වුණේ. දැන් ලකුණු තත්ත්වයේ ලකුණු 14 දක්වා වැඩි කරගෙන අවසන් ප්‍රිය ක්‍රීඩාලෝලී තරඟ නර්මාණනි හඹාන ඉලක්කය ලකුණු 58ක දැවන්ත ඉලක්කයක් පිටුපසල ආමයි සිරින්නේ. කෙසේ නමුත් තවත් පන්දු වාර දෙකක්ම තිබෙනවා මේ සඳහා. ලකුණු රැස් කරාන්ට දැන් සූදානම් දනුස්ක සම්පත් ශ්‍රී ලංකාවේ සිටින ඕනෑම පන්දු යවන්නෙක්. මේ පිතිකරුවා ඉදිරියේ පන්දු යවන විට දෙවරක් සිතා බලනවා. ප්‍රිය ක්‍රීඩාලෝලී හිත මිත්‍රෝනි එතරම් ප්‍රබල පිතිකරුවෙක් මේ දැන් පන්දුවට පහද මේ සිරින්නේ. වේගයෙන් යොමු කළ පන්දුවක් කඩු රකින්නාට සිතා ගැනීමට අපහසු වුණා. වේගය පිළිබඳව
වයිට් පන්දුවක් හැඩයට නම් කර අවසන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 15යි ප්‍රිය ක්‍රීඩාලෝලී තරඟ නරඹන්නනි සුදානම් මිලඟ පන්දු යොමු කරාඬ රයිට් ආමෝද ආකාරයෙන් පන්දු යොමු කරමි සිරිනේ හරවා පහලක් ආ පන්දු ඇදි යනවා කිසි නමුත් ලකුණකින් පැති මාරු වන්නට උත්සාහ කරේ නැහැ ධනුෂ්ක සම්පත් ඔව් පමණයි දැන් නම් දරු පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා පිටියේ රැඳී සිටින්නේ එම නිසා දැන් ඔව් උත්සාහ කරනවා මේ තරඟය තුල තනි අත ඉනිම අධ්‍යාත් කරන්න මේ අතිශය අවදානම් දකුණත් පිතිකරුවා දැන් සූදානම් වන්නේ ශ්‍රී ලංකාවේ කාලයක් අංකකේ පන්දු යවන්න බවට පත් සිටි මොහන් රාජපක්ෂ ආමුවේ තවත් පන්දුවක් පිළිගන්න පන්දුවක් වේගේ තරමක් අඩාල කරමින් යොමු කර ලැබුවේ කදිම පන්දුවාරයක් යොමු කරමින් සිරින්නේ මොහන් රාජපක්ෂ පානදුර සුපර් පැෂන් කණ්ඩායම අපාතකටදී අමුණු අවස්ථාවේ අපූරු පන්දුවාරයක් නිමා කරමින් සිරින්නේ ලකුණු සංඛ්‍යාව ලකුණු 15යි ප්‍රිය ක්‍රීඩාලෝලී තරඟ නරඹන්නේ මේ පන්දුවාරය තුල එක් ලකුණක් සහ එක් අතිරේක ලකුණක් පමණයි ලබා දී තිබෙන්නේ අති සුපිරි ගානේ පන්දුවාරයක් තියුණු පන්දුවක් බ්ලොක් කෝල් එක තුලට පන්දුව යොමු කරන ලැබුවේ ජයග්‍රහී පන්දුවාරයක් නිමා කරන ලැබුවා මොහන් රාජපක්ෂ තරංගයේ වෙනස් කළ පන්දුවාරය නිමා කරන ලැබුවේ ප්‍රිය ක්‍රීඩාලෝලී තරඟ නරඹන්නේ යානෝ මේ වන විට මේ සජීවී විකාශය අපේක්ෂකින් 4600කට අධික ප්‍රමාණයක් නරඹමින් තිබෙනවා ප්‍රිය ක්‍රීඩාලෝලී තරඟ නරඹන්නේ අප නැවත වතාවක් ඉල්ලා සිටිනවා මේ මිතුරන් අතරේ බෙදා නැඩිඩ මේ අපූරු තරඟයක් කලකඩ පසුවයි වෙනස් බොලොඤ්ඤ පානදර සුපර් පැෂන් මෙවැනි තරඟයකදී හමු වුණේ වගේම අප ඉල්ලා සිටිනවා වැලිමලුව සමගි නායකයා සෙමෙන් සෙමෙන් මේ ස්ථානයේ පියවන් කළ යුතුයි මේ තරඟයේ ජයගත් සැනින් ඔබ කාසිය වාසියක් තිබෙන ඔරුගා බලන්න වයිට් පන්දුවක් කැඩීට නම් කරන ලබනවා ඒ නිපන්දුවක් කැඩීටයි නම් කරන ලැබෙයිදී ප්‍රධාන විනිශ්චයකාරතුමන් රිස්ලට් කැඳවා තිබෙන නිපන්දුවාරයේ ක්‍රියාත්මක කාණ්ඩ හිටපු වැලිගම රෝයල් පන්දු යවන්න වර්තමාන වීනස් බොලොඤ්ඤ කණ්ඩායම සමග තරඟ කරමින් සිටින්නේ හරවා පාරක් පිටතම ලැබුණු පන්දුවට ඒ ලකුණු 6ක් කැඩීට නම් කරන ලබනවා රවින්ද අබේසේකර විනිශ්චයකාරතුමන් ඒ වගේම අප ඉල්ලා සිටිනවා එම ස්ථානයේ රැඳී සිටින සියලු දෙනා හැකි ඉක්මනින් එතනින් ඉවත් වී තුබව ලකුණු 23යි මුල් ලකුණු සංඛ්‍යාව අප ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලා සිටින්නේ ආ ක්‍රීඩා පිටියේ ඇතුළත සිට ආ තරඟ නැරඹීමෙන් වලකින හැටියට මේ අතිශය තීරණාත්මක තරඟයක් එවාගෙම දැන්ටමත් මේ තරඟ මාලාවේ 6 පහරවල් 199ක් වාර්තා වී තිබෙනවා එම නිසා අප බලමු ධනුෂ්ක සම්පත් හැකියාවක් සැලසෙද මේ තරඟ මාලාවේ දෙසිය වන 6 පහරෙල්ල කරාන්ඩ හොඳ පන්දුවක් අවකාශයක් නැ ලකුණක් ලබා ගන්න උත්සාහයක් කරේ නැ ධනුෂ්ක සම්පතේදී දැන් නම් තත්ත්වය බැරෑරුම් මත රැරිමින් පවතින්නේ ජනක පිරිස්ගේ පානදර සුපර් පැෂන් කණ්ඩායමට මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 23යි හඹා යන්නේ ලකුණු 58ක අති දැවැන්ත ඉලක්කයක් නිපන්දුවට එල්ල කළ විශාල පාර එක්වරම වටිනා මැණිකක් කඩා වැටුණා පානදුර සුපර් පැෂන් කණ්ඩායමට ඒ උපරිම පළ නෙලා ගතයිදි යානුව 206 පාර නිපන්දුවට එල්ල කරන ලැබුවා මේ සිටින ධනුෂ්ක සම්පත් පේ ක්‍රීඩාලෝලී තරඟ නරඹන්නේ වසර ගණනාවක් තිස්සේම ශ්‍රී ලංකාවේ සිටි අංක 1 දකුණත් පිතිකරුවා හැටියට බොහෝ ප්‍රේක්ෂකින් හඳුන්වන්නේ මේ ක්‍රීඩකයා අවුට් අභියෝගයක් කළා නම් මේ පන්දු රකින්න කණ්ඩායම ලකුණු 30යි මුල් ලකුණු සංඛ්‍යාව මෙරෙඩ
තවත් දකුණු 28ක් අවශ්‍යයි තරඟේ ජය ගන්නට. ලකුණු 31යි මුල් ලකුණු සංඛ්‍යාව තවමත් තරඟේ දෙපසටම විවෘතව තිබෙන ආකාරයක් අපට පේන්න තිබෙන්නේ. හැකික්මනේ තරඟේ නිමා කරන හැටියට අප ඉල්ලා සිටිනවා. ක්‍රමක්‍රමයෙන් අඳුරු පැහැති ආලෝක ධාරාවන් ක්‍රීඩා පිටිය වටා එක්රොක් වෙන ආකාරයක් අපට පෙනී යන්නේ. තවත් ලකුණු 27ක් පමණ අවශ්‍ය තරඟේ ජය ගන්නට. කිසි නමුත් මේ ධනුෂ්ක ක්‍රීඩා පිටියේ රැඳී සිටීම කිසිසේත්ම හිතකර දායක තත්වයක් ගෙන දෙන්නේ නැහැ. වීනස් කණ්ඩායමට හොඳ පන්දු අද්දක්න ලැබුණේ ලකුණකින් පැති මාරුවන්නට උත්සාහයක් නැහැ. නැවත වතාවක් තවමත් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 31 රැඳී පවතින්නේ ප්‍රීකිඩාලෝලි තරඟ නරඹන්නනි. මේ ක්‍රියාත්මක වන්නේ තරඟේ යොමු කරන තෙවන පන්දු වාරය. සැහැල්ලු පන්දු ක්‍රීඩාවේ අති දක්ෂ ක්‍රීඩකයින් 16 දෙනෙක් මේ කාසිය තරඟ කරමින් සිටින්නේ. මේ තරඟයේ මූල්‍යමය වටිනාකම රුපියල් 50,000ක් බවට පත්ව තිබෙනවා. ප්‍රීකිඩාලුලි තරඟ නරඹන්නනි සූදානම් පන්දු යවන්නට මේ මුස්ලිම් සම්භාවයකට නැකම් කියන පන්දු යවන්න. ඒ වයිට් පන්දු අකඩේටයි නම් කරේ රවින්ද්‍ර අබේසේකර විනිශ්චය කාර්තුමන්. අතිරේක ලකුණක් එක්කාසුනා මුල් ලකුණු සංඛ්‍යාවට. දැන් තත්ත්වය ලකුණු 32 දක්වා වැඩි වී අවසන්. ප්‍රිය ක්‍රීඩාලෝලී තරඟ නරඹන්නනි තවත් ලකුණු 26ක් අවශ්‍ය කරන තරඟේ ජය ගන්නට. පන්දු 9යි ලකුණු 26යි ජයග්‍රහ ඉලක්කය. හරවා පාරක් දනුස්ක සම්පත් කදිම පාරක් කෙල්ලෙක්ව ලැබුවා. තමාට ලැබුණු පුල්ටොස් පන්දුවට ඒ අනුව රාජකීය ඉනිමක් තනියෙන් දියත් කරන ආකාරයක් අපට පෙනී යන්නේ. මේ ප්‍රකට වීනස් ක්‍රීඩකින් පැල්මඩුල්ල පාතකඩ ක්‍රීඩාංගනයේදී හමු අවස්ථාවේ හැකි ඉක්මනින් තරඟේ පවත්වාගෙන යන හැටියට අප ඉල්ලා සිටිනවා. තරඟ සංවිධායකින් ඉල්ලා සිටින්නේ ඔවුන්ට අවසන් මා තරඟයක් කෙසේ පැවැත්විය යුතුයි. එම නිසා හැකිතා කික්මනින් තරඟ නිමා කරන හැටියට අප ඉල්ලා සිටිනවා. පන්දු 8යි ලකුණු 20යි ප්‍රිය ක්‍රීඩාලෝලී තරඟ නරඹන්නනි. යානෝ දැන් 4900 දක්වා මේ තරඟ මාලාවේ ප්‍රේක්ෂක සංඛ්‍යාව වැඩිව තිබෙනවා. රාමණීය පාරක් දනුස්ක සම්පත් තවමත් ශ්‍රී ලංකාවේ අංක 1 පිතිකරුවා බවට ඔප්පු කරමින් සිටින්නේ. යානුව මේ තරඟ මාලාවේ ප්‍රථම වතාවට සජීවී විකාශය අරා ප්‍රේක්ෂකීන් 5200ක් නරඹමින් තිබෙන අප්‍රිය ක්‍රීඩාලෝලී තරඟ නරඹන්නේ. එය තරඟ සංවිධායකින් මෙන්ම මලිත් ප්‍රියංකර නන්දසිරිත් ලබාගත් විශාල ජයග්‍රහණයක්. ප්‍රිය ක්‍රීඩාලෝලී තරඟ නරඹන්නේ දනුස්ක සම්පත් වටිනා කියන ඉනිමක් දියත් කරමින් සිටින්නේ. හොඳ පන්දුවක් වේගේ වැඩි කරමින් යොමු කළ ලැබේ. දුවදී දැවියා අමකට ආසන්න තත්වයක් කඩුල්ලේ දැවටුණා නම් පානදුර සුපර් පැෂන් සීනේ නිසක වශයෙන්ම බිඳ වැටෙන අප්‍රිය ක්‍රීඩාලෝලී තරඟ නරඹන්නේ. එයානු ලකුණු 29ක් ලබා දුන් පන්දු වාරයක් නිමා කරන ලැබේ. මුල් ලකුණු තත්ත්වයේ ලකුණු 45යි ප්‍රිය ක්‍රීඩාලෝලී තරඟ නරඹන්නේ. තවත් ලකුණු 13ක් පමණයි අවශ්‍ය කරන්නේ. මේ දැන් පන්දු යවන්නට සැරසෙන YS තාරකට සිදුවන රාජකීය පන්දු 6ක් යොමු කරාන්ට මේ ප්‍රසිද්ධ දකුණත් පිතිකරුවා ඉදිරියේ. අප ආරාධනා කර සිටිනවා වැලිමලුව සමගි නායකයාට හැකික් වෙනින් මේ පැමිණෙන හැටියට. වැලිමලුව සමගි නායකයා හැකිතා කික් වෙනින්ම මේ සම්බන්ධ වී යුතුයි. සූදානම් YS තාරක පළමු පන්දුව යොමු කරාන්ට. දාර්ශනීය පහරක් කෙසේ නමුත් ලකුණක් ලැබෙන කලාපයට පන්දු ඇදී ගියේ. කෙසේ නමුත් පිතිකරුවන් දෙදෙනා අන්තිම මාරු කරගන්නේ නැහැ. එම සිද්ධියේදී
යානෝ කිසිදු ලකුණක් ලැබුණේ නැහැ ලකුණු තත්වයේද පන්දු 5යි ලකුණු 13යි ජයග්‍රහ ඉලක්කය කණ්ඩායම් දෙකේම සියලුම ක්‍රීඩකින්ගේ හදගැස්ම දැන් වැඩි වී තිබෙන මොහොතක් ප්‍රිය ක්‍රීඩාලෝලී තරඟ නර්බාණනි කාලකට අමතක නොවන සහල් උපන්දු ක්‍රිකට් තරඟයක් ක්‍රියාත්මක වෙමින් පසු වන්නේ සූදානම් මීළඟ පන්දුව යොමු කරාඬ තියුණු පන්දුවක් බ්‍රොක්කෝල් එක තුලට යොමු කරන ලැබිය වයි ස්ටාරක අපූර්ව පන්දු දෙකක් යොමු කර අවසන් දනුස්ක සම්පත් ඉදිරියේ කදිම පන්දු කීපයක් යොමු කරමින් සිටින්නේ පන්දු හතරයි ලකුණු 13යි ප්‍රිය ක්‍රීඩාලෝලී තරඟ නර්බාන්නනි පානදුර සුපර් පැෂන් වීනස් පොලොඤ්ඤ කණ්ඩායම් දෙක අතර පැවතුන අති සුපිරි තරඟයක අවසන් අර්ධය අපෝව රැඳි සිටින්නේ ප්‍රිය ක්‍රීඩාලෝලී හිත මිතුරෙනි විශාල පාරක් දානුස්ක සම්පත් තවමත් බලාපොරොත්තු ඇති බවට යම් කිසිංගයක් ලබා දුන්නා තම සෙසු සගෙයින්ද යනෝ දැන් දැඩිසේ ප්‍රීතියට පත් වුණා මේ තරඟයේ දෙස බලා සිටින සුපර් පැෂන් ප්‍රේක්ෂකයින් ප්‍රී ක්‍රීඩාලෝලී තරඟ නර්බාණනි පන්දු 3යි ලකුණු 7යි හද ගැස්ම දැන් ක්‍රමක්‍රමයෙන් වැඩි වී තිබෙන මොහොතක් පන්දු 3යි ලකුණු 7යි ජයග්‍රහ ඉලක්කයේ සූදානම් දනුස්ක රමණීය පාරක් මේ තරඟ මාලාවේ මාදුඩු අති සුපිරිම ගණේ පන්දු පාර මේ දැන් එල්ල කරන ලබුවා දනුස්ක සම්පත් මේ තරඟ මාලාවේ රුපියල් 120,000ක් වටිනා පන්දු පාරක් එල්ල කරන ලැබුවේදී ඒ අනුව මේ තරඟ මාලාවේ දනුස්ක සම්පත් හිමි කරගත් පළමු වර්ග ශතකය වාර්තා කර ගන්නවා මේ අති සුපිරි දකුණත් පිටිකරුවා තවමත් ශ්‍රී ලංකාවේ අංක එක බවට මේ ක්‍රීඩකයා දැන් පෙන්නුම් කර අවසන් ප්‍රිය ක්‍රීඩාලෝලී තරඟ නර්බාණනි පන්දු 2යි ලකුණු 1යි ප්‍රිය ක්‍රීඩාලෝලී තරඟ නර්බාණනි මේ වන විට දැන් ආපේක්ෂක සංඛ්‍යාව 5500 දක්වා වැඩිව තිබෙන ආකාරයක් අප දැනුවත් කරන ලැබුවා යානුව තරඟයේ ජය ගන්නා පානදුර සුපර් පැෂන් ක්‍රීඩකින් වීනස් බොලොඤ්ඤ ක්‍රීඩකින්ට කලකට අමතක නොවන තරඟයක් දියත් කරමින් තනි අතේ ඉනිමා ක්‍රීඩා කළ දනුස්ක සම්පත් මේ තරඟ මාලාවේ